භාවනා මධ්‍යස්ථානයේ සියම සියලු විහෙර විහාරස්ථානවල වාර්ෂිකව සිදුවන ලබන උදාහරණ කඨින චීවර මහා පින්කම තමයි මේ සිදු කරනු ලබන්නේ. විශේෂයෙන්ම අද අපේ භාවනා මධ්‍යස්ථානයේ ඉතාම සුවිශේෂී වටිනා දවසක් වෙනවා. මේ පළාතේ දේශයේ ඉන්න හැම පින්වතෙක්ම දන්නවා මේත වර්ෂ කීපයකට පෙර මෙම ස්ථානය මෙම භූමිය සිද්ධස්ථානයක් ආගමික මධ්‍යස්ථානයක් නැහැ නේද? නේද? ඔව්. 2014 වර්ෂයේ ඉරාණි ඉදිරිසිංහ මෑණියෝ වගේම ශාන්ත ඉදිරිසිංහ ඒ දරුවන් එකතු වෙලා ඒ පිරිස පාවිච්චි කරපු දවස සහ මේ භූමිය සම්බුද්ධ ශාසනයට සංඝසතු කරලා ධර්මාරාමයේ පුතා සිද්ධ කරලා ඒ වැඩමවදාන පූජනීය ආගම මහසේව ධාමන් ගෞරවයෙන් යුක්ත අපි සාධනාජක් වාසයෙන් ඉන්නවා. කාමරන් වහන්සේ හඳුන්වා දීම අපගේ යුතුකමක් වන නිසා මේ පිහුණුගේ දැන ගැනීම පිණිස ඒ මහරගම නාවින්න ශ්‍රී දයගම යෝගාශ්‍රම වාසි කුමු කඩවල සුදීර ආපිය සාදු 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 කවුරුත් කියන්න මා කියවාම මම විදියට සාදු සාදු බුදුරුවන වන්දින්ටයි සාදු සාදු සදහම් නම දින්ටයි සාදු සාදු සංග රුවන වන්දින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි ගෞතම මුනි දුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි
වන්දිමි මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි තුන්ලොවට තිලක වූ තිලකායමාන වූ අප කවුරුත් ආදරයෙන් සරණ ගිය අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සිරසින් වන්දනා කරනවා. අපගේ නමස්කාරය වේවා. සතලිස්පස් වසරක් පුරාවට දෙව්මිනිස් ලෝ සත කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිර්මල පිවිතුරු පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරනවා. නමස්කාර වේවා. ඒ සදහම් මගෙහි පිළිවෙත් පුරමින් කෙලෙස් දුක්ගිනි නිවා අමා නිවනින් සැනසුන ඒ ආර්ය මාර්ගය තුළ ගමන් කරන සේක අසේක ශ්‍රාවක සංඝරත්නයටද නමස්කාර වේවා. පින්නතුනි, අපි හැම දෙනාම එකටම තෙරුවන් සරණ යමු. නමෝදස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝදස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝදස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු. සීලය අධිෂ්ඨාන කරගෙන කියන්න මා කීවාට පස්සේ පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි උත්තුං තිසරණ සහිතව මාරකින මේ සීලය මේ ජීවිතේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමාමහ නිවන පිණිසද උපකාර වේවා සාදු 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 මීගහවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානය බදුරලිය ලත්පඳුර චිත්තගවේසි භාවනා මධ්‍යස්ථානය ආදී භාවනා මධ්‍යස්ථාන රාශියක අධිපතිත්වය දරන පින්වත් කල්යාණ මිත්‍ර කතරගම පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ සපිරිවරණ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි 2021 වසරේ සිදුවෙන කඨින මහා පින්කමට සමගාමීව සිදුවෙන පරිවාර පින්කමක් හැටියට සිදුවෙන උතුම් වන්දනාවකට බුද්ධ පූජාවකට සම්බුද්ධ වන්දනාවකට හැමදෙනාම සූදානම් වෙන මොහොත. අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ කලින් සිහිපත් කළා මේ පින්බිම ආරම්භ කරලා කාලයක් ගත වුණාට පස්සේ සිදුවෙන පින්කමක් හැටියට. ඉතින් මේ හැම දෙනාටම සතුටු වෙන්න පුළුවන් උන්වහන්සේගේ කල්යාණ මිත්‍ර මඟ පෙන්වීමෙන් හැම දෙනාගේම ජීවිතයට බොහෝ කාලයක් යහපත සැපත පිණිස පවතින උදාර වටිනා පිනක් රැස් කරගන්නට අවස්ථාව සැලසුනා කියලා හැම දෙනාටම සතුටපත් වෙන්න පුළුවන්. පින්නතුනි අද දවසේ අපි මේ කරන්නේ ඉතාම දුර්ලභව දකින්ට ලැබෙන අසන්ට ලැබෙන උතුම් බුද්ධ වන්දනාව. දැන් අපි වෙනදා වන්දනා කළේ අපි කවුරු ආදරෙන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන. නමුත් අද ඔබට පේනවා ඉතාම රමණීයව සකස් කරපු මණ්ඩපයක් තුළ තවත් බුදුරජාණන් වහන්සේලා සය නමක් වැඩ ඉන්නවා. එතකොට ඒ සය නමත් අපේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ සත් නම තමයි අද වන්දනා කරන්නේ.
කල්ප සියයක් ඇතුළත මේ ලෝකයට පහළ වුණ බුදුරජාණන් වහන්සේලා සත් නම විපස්සී සිකි වෙස්සබු කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන මේ බුදුරජාණන් වහන්සේලා සත් නම ඉතින් ඔබට ඉදිරියේදී බුදුරජාණන් වහන්සේලා ගැන දැනගෙන උන්වහන්සේලාගෙන හිත පහදවාගෙන වන්දනා කරන්න අවස්ථාව ලැබෙනවා ඉතින් කාල වේලා ගන්න නැතුව අපි හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සෝදානම් කරගත් සියලු සම්බුද්ධ පූජාවන් කල්ප සියයක් ඇතුළත මේ ලෝ පහළ වී වැඩ සිටිය දෙව් මිනිස් ලෝකයට යහපත සැපත උදා කර දුන්න විපස්සී සිකී වෙස්සබු කපුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලාගේ විරාගී ලෝතුරු ගුණ සිහි කරගෙන අප විසින් පිළියෙල කරගත් මේ සියලු පූජාවන් පූජා කරනවා පූජා වේවා ඒ උදාන පූජාවන්ගේ අනන්ත පුණ්‍යානුභාවේ ගුණ අනුහසින් පින්වත් කතරගම පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ සපිරිවරණ විහාරස්ථානයේ වැඩ සිටින මහසඟරුවනටත් ඒ වගේ මේ වර්ෂයේ වස්සාරාධනාවේ දායකත්වයෙන් කටයුතු කරන ඒ සඳහා උපකාර කළ අතහිත දුන්න පින්වත් හැම දිනාටමත් මේ පිනේ ආනුභාවයෙන් හැම යහපත සැනසෙල් අභිවෘද්ධිය වේවා කරන කියන කටයුතු සාර්ථක වේවා හැම දිනාටම සුවසේ සැනසෙල්ලේ ජීවිතේ ගත කරන්නට මේ පින ආශිර්වාදයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගෙන අපි පළමු කොට තෙරුවන් වන්දනා කරලා පූජාවන් පවත්වමු කවුරු අපත් සමගම වන්දනා කරන්න නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර නමස්කාර වේවා සංඝ රුවනට සම්මදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු සරණ සරණ යමි සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ
सुगतो लोक विदो अनुत्तरो पुरिस धम्म सारति सत्ता देव मनुषानां बुद्धो स्वाकातो भगवता धम्मो संदितिको अकालिको एहि पासिको ओपनायिको पच्चतं वेदितव्वो विञ्ञोहि सुपटिपन्नो भगवतो सावक संगो उजुपटिपन्नो भगवतो सावक संगो न्यायपटिपन्नो सावक संगो सामीचिपटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरिसयुगानि अट्ट पुरिस पुग्गला एष भगवतो सावक संगो पाहुनेयो पाहुनेयो दक्खिनेयो अंजलि अनुत्तरं पुण्यक्खेत्तं लोकस्सति दुःखे ज्ञानं बुद्धज्ञानं दुःखसमुदये ज्ञानं बुद्धज्ञानं दुःखनिरोधे ज्ञानं बुद्ध दुःख निरोध गामिनी पटिपदाय ज्ञानं बुद्ध ज्ञानं अत्ते पटिसंविदे ज्ञानं बुद्ध ज्ञानं धम्मपटिसंविदे ज्ञानं बुद्ध ज्ञानं निरुत्तिपटिसंविदे बुद्ध ज्ञानं पटिबाणपटिसंविदे ज्ञानं बुद्ध ज्ञानं इंद्रिय परो पर्यत्ते ज्ञानं बुद्ध ज्ञानं आसयानुसये ज्ञानं बुद्ध ज्ञानं यमक पाटिहारिये ज्ञानं बुद्ध ज्ञानं महाकरुणा समापत्तिया ज्ञानं बुद्ध ज्ञानं सब
Banyute Jnanam Anavarana Jnanam Buddha Jnanam Ti Imehi Buddha Jnanehi Samannagatam Sammā sambuddhantam sirasā namāmi vipassissa namattu cakkhumantassa sirimato sikissapi namattu sabbhūtānukampino vissabhussa namattu nahatakassa tapassino namattu kakkusandassa Marasenapamaddino Konagamanasa namattu Brahmanasa usimato Kassapassa namattu Vipamuttassa sabba Angirasasa namattu Sakyabuddhasa sirimato Yo iman dhamma mandesese Sabba dukkha panudhanam Ye chapini Bhutaloke Yata Bhutang Vipassisum Te Janapi Suna Mahanta Vita Sarada Hitandeva Yang namasanti gotaman Vijjacharana sampannan Mahantan vitasaradan Vijjacharana sampannan Buddhaṃ vandāṃ gotamanti Vandāmi ceti aṃsabhaṃ Sabbadāni supatittitāṃ Śārīrika dhātu mahā Buddha Rupaṃ Sakalaṃ Sadā Yasya Mūle Nisinnova Sabbāri Vijayaṃ Akā Patto Sabbaṃ Yutaṃ Sattā Vande Taṃ Bodhipadpaṃ Ime Te Mahabodhi Lokanātena Pujita Aham Pite Namassāmi Bodhiraja namastate sadhu sadhu.
හිතන්න කියන්න කවුරුත් මා කියවා මේ විදිහට කල්පසියක් ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සීනම්මෝ බුදු රජාණන් වහන්සේද සික්කීනම්මෝ බුදු රජාණන් වහන්සේද රජානන් වහන්සේද කක්කු සඳ නම්මෝ බුදු රජානන් වහන්සේද කෝනාගමන නම්මෝ බුදු රජාණන් වහන්සේද කාශ්‍යප නම්මෝ බුදු රජාණන් වහන්සේද ගෞතම නම්මෝ අපගේ බුදුරජාණන් වහන්සේ යන සත්බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම සියලු රාග දේශ මෝහ දුරු කලසේක විතයාගියෝසේක විත දෝසියෝසේක විත මොහි සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සිත කය වචනය සංවර කළසේක අමාමානිවන සාක්ෂාත් කොට වදාළසේක බුදු රජාණන් වහන්සේලා
ඒකාන්තයෙන්ම දත් යුතු සියල්ලම මැනවින් දැනගත් සේක දැක්ක යුතු සියල්ලම මැනවින් දැකගත් සේක උතුම් දැක්මෙන් යුතු සේක උතුම් ඥානයෙන් යුතු සේක උතුම් ධර්මයෙන් යුතු සේක අතිශයින්ම ශ්‍රේෂ්ඨ වන සේක බුදු රජාණන් වහන්සේලා අමාමහා නිවන නම්මෝ අමෘතය දන් දෙන සේක සැබෑ ජීවිත අරුත ලබා දෙන සේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා බුදු රජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් අද පිරිස් රද්දාවෙන් මේතැල් වෙන පහන් ආලෝකය පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුපි පුන සුවඳ මල් මේ මල් කලස් මේ මාලාදාමයන් පූජා කරමි පූජා වේවා මේ පිරිසිදු සිසිල් පැන් කරමි පූජා වේවා ඉතායපත් ලෙස ඉතා පිරිසිදු ලෙස පිළියෙල කරන ලද මේ ප්‍රණීත ගිලන්
පස පූජා කරමි පූජා වේවා මේ ලෝකේ යම් කෙනෙක් ආශ්චර්යයද ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය මනසෝ මහණෙනි මේ ලෝකේ පහළ වෙනවා එකමක පුද්ගලෙක් බහුජන හිතාය බොහෝ දෙනෙක්ගේ හිත පිණිස බහුජන සුඛාය බොහෝ දෙනෙක්ගේ සැපේ පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත පිණිස සැපද පිණිස පහළ වෙන ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් ඒ වෙන කවුරුවත් නෙමෙයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ තරම් ආශ්චර්යවත් කෙනෙක් මේ තුන් ලෝකෙම හිටියේ නැහැ. අපි රතන සූත්‍රයේදී සජ්ජායනා කරනවා යංකින්චි විත්තං ඉදවාහුරංවා සග්ගේසු ආයං රතනම් පනීතං නනෝ සමංගත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. මේ ලෝකේ හරි පරලෝ ස්වර්ගයක හරි යම් උතුම් දෙයක් තියෙනවා නම් උතුම් මණිකක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ නම් මණික සමවේ ඒ කිසිවක් සමාන වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි උතුම්ම මණික. ඒතේන සච්චේන සුවද්ධි හෝතු. මේ සැබෑ බසක් මේ සැබෑ බසෙන් සෙත් වේවා කියලා අපි ආශිර්වාද ලබා ගන්නවා. එතකොට අපි අද මේ වන්දනා කරන්නේ ඒ ආශ්චර්යවත් බුදුරජාණන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේලා සත්නම වුණාට උන්වහන්සේලාගේ අවබෝධය සමානයි.
බුදුරජාණන් වහන්සේලාගේ ගුණය දෙවියන් සහිත වූ මේ ලෝකයේ බඹුන් සහිත වූ මේ ලෝකයේ මිනිසුන් සහිත වූ මේ ලෝකයේ කිසිවෙකුට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ අතර තියෙනවා අසම කියලා ගුණයක්. එතකොට බුදුරජාණන් වහන්සේට අසම කියලා කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ සමාන වෙන්නේ නැහැ. සමාන කරන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. දෙවියන් අතරත් නැහැ, බඹුන් අතරත් නැහැ, මිනිසුන් අතරත් නැහැ. මේ තුන් ලෝකේ කවර තැනකවත් බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා කියනවා අසම කියලා. බුදුරජාණන් වහන්සේලා සමාන වෙන්නේ තව ඒහා සමාන ගුණ දරාගෙන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ නමක් සමගම පමණයි. ඒ නිසා කියනවා සම කියලා. එතකොට මේ ලෝකයේ අන් අය සමග, අන් ලෝකයා සමග සමාන නොවන නිසා බුදුරජාණන් වහන්සේලා සමගම පමණක් සමාන වෙන නිසා උන්වහන්සේලාට කියනවා අසම සම කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට අසම සම කියලා කියන්නේ ඇයි? උන්වහන්සේලා මේ ලෝකේ වෙන කෙනෙක් එක්ක සමාන වෙන්නේ නැහැ. තවත් ඒහා සමානම බුදුරජාණන් වහන්සේ නමක් සමගම පමණයි සමාන වෙන්නේ. ඒ නිසා කියනවා අසම සම කියලා. එතකොට අද අපි මේ වන්දනා කරන්නේ ඒ සම අසම අසම සම බුදුරජාණන් වහන්සේලා. මේ කල්ප 91කට කලින් මිනිසුන්ගේ පරමාවශ්‍ය අවුරුදු 80,000. පරමාවශ්‍ය අවුරුදු කීයක්ද? අවුරුදු 80,000. දැන් අද නම් අපි ජීවන ආයුෂය අවුරුදු 50ක් 60ක් 70ක්. එතකොට ඒ කාලේ ආයුෂය කොහොමද? හිතාගන්න බැරි දීර්ඝායුෂයක් තියෙන කාලයක් අවුරුදු 80,000. ඒ කාලේ බන්දුමති කියන රාජධානියේ බන්දුම කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. බන්දුමති නම් දේවියක් හිටියා. බන්දුම රජතුමාගේ දේවිය. එතකොට ඒ විපස්සී කියන බෝසතාණන් වහන්සේගේ මව්පියන්ුනේ ඒ පින්වත් දෙපළ. බන්දුම රජතුමාණන් බන්දුමති දේවිය. උන්වහන්සේලා මේ ලෝකයේ වැඩම කරන්නේ හරීම ආශ්චර්යවත් විදියට. ඒකයි කියන්නේ ආශ්චර්ය මනුස්සෝ කියලා, ආශ්චර්යවත් මනුස්සයෝ. උන්වහන්සේලා මේ ලෝකයේ වඩිනකොට ආරාධනාවක් තියෙනවා. ඒ තමයි කාලෝ යන්තේ මහාවීර උපජ්ජ මාතුපච්චය සදේවකං තාරයන්තෝ බුජ්ජසු අමතං පදං. උන්වහන්සේලා සම්බුදු බව පිණිස දවසකින් දෙකකින් නෙමෙයි මේ ගමන වඩින්නේ. සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මොනවද පුරක් පූර්ණේ කරන්නේ? බුද්ධ කාරක ධර්ම අහලා තියෙනව නේද? දාන, ඊළඟට නෛෂ් කර්ම අහලා තියෙනව නේද? අපි කියන ඒවට පාරමී ධර්ම කියලා. පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන තමයි උන්වහන්සේලා ගමන වඩින්නේ. එතකොට මේ පාරමී ධම් පූර්ණ කරගෙන වැඩ ඉන්න බෝසතාණන් වහන්සේ තුසිතේ වැඩ ඉන්නකොට දෙවියන් ගිහිල්ලා ආරාධනා කරනවා සුදුසු කාලයේදී.
කාලෝ යන්තේ මහාවීර මහාවීරයාණනි දැන් මේ සුදුසු කාලයයි උපජ්ජ මාතු කුච්චයන් මෞගුසක පිළිසිඳ ගන්නාසේක්වා සදේව කන්තාරයන්ත බුද්ධ ස්වමතන් පද මේ දෙව් මිනිස් ලෝකයව සසර කතරින් එතර කරවන්නට ඒ අමාහ මහ නිවන සාක්ෂාත් කරගන්නසේක්වා කියලා ආරාධනා කරනවා එතකොට පින්නතුනි ඒක සියලු බුදුවරයන්ට උරුම ධර්මතාවයක් එතන උන්වහන්සේලා මේ මනුලෝට වඩින්නේ කොහොමද ආරාධනාවක් ඇතුව එතකොට ඒ ආරාධනාව ලැබගන්න බෝසතාණන් වහන්සේ බලනවා මනුලෝ කාරණා පහක් සිහි කරනවා මොනවද ඒ කාරණා පහ අපි කියනවා පංච විලෝකන පස්මහ බැලුම් කියලා සුදුසු කාලයක් සිහිපත් කරනවා සුදුසු දීපයක් සිහිපත් කරනවා සුදුසු දේශයක් සිහිපත් කරනවා ඊළඟට කාලය දීපය දේශය සුදුසු කුලයක් බලනවා ඊළඟට මේ ලෝකයේ හැම කාන්තාවකටම බෝසතාණන් වහන්සේ නමක් කුස දරන්නට බෑ පාරමීදම් පුරාගෙන පැමිණෙන බෝසත් මව් කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට ඒ කාන්තාවේ බෝසත් මෑණියෝ ඒ කාලේ ලෝකෙ තුල පහළ වෙලා ඉන්නට ඕනේ. අන්නේ කාරණා ටික සිහිපත් කරලා සුදුසු කාලෙ දුන්නහන්සේලා මේ මනුලෝට වඩිනවා. ඉතින් මිනිසුන්ගේ පරමාංශය අවුරුදු 80,000ක් තිබිච්ච යුගයේදී බෝසත් කුස දරන්නට බෝසතාණන් වහන්සේ නමක් කුස දරන්නට ඒ බන්දුමති නම් දේවිය වාසනාවන්ත වුණා. පින්නතුනි උන්වහන්සේ මේ මනුලොවට වැඩියා. උන්වහන්සේලා දුන්න දන් අපමණයි. උන්වහන්සේලා දිනු කරපු ගුණය අපිට සිතින් මාත්‍රකින්වත් හිතා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ තරම් ගුණ දරාගෙන වැඩෙන උන්වහන්සේලාගේ පුණ්‍ය මහිමය ගැන කවර කතාවද? ඒ පිනට මහා සම්පත් පහළ වෙන්නේ. ඒ මහා සැප සම්පත් මැද්දේ ජීවිතේ ගෙවන් පින්නතුනි මේ විදියට සැප මැද දිවි ගෙවන උන්වහන්සේට කල්පනා වෙනවා අනේ මොකද්ද මේ ගෙවන ජීවිතේ? මේ ගෙවෙන ජීවිතයෙන් මිදෙන්නට උන්වහන්සේ කල්පනා කරන ජරාවට පත් වෙන ජීවිතයක් ඊළඟට ලෙඩ වෙන ජීවිතයක් මැරෙන ජීවිතයක් මේ ජීවිතයෙන් අත් මිදෙන්නට මඟක් සොයාගත යුතුයි කියලා ඒ යෝන් සිත අබිනික්මන් කරනවා මහා විනික්මන් කරනවා අට මාසයක් පුරාවට මහා ප්‍රදන් වීරිය වඩලා පළුල් රුක් සෙවණේදී සියලු කෙලෙසුන් නසා ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. අපි හැම දිනාම ඒ භාග්‍යවත් වූ අරිහත් වූ විපස්සී බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන සිරසින් වන්දනා කරනවා. අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියන්න මේ විදියට ලොවේ ඇති හැම අඳුර නසනා මහනුව නැති නිරජානෙනි සදා සෙනසිලි සුවය සදනා ලොවේ අසදිස දම් රජානෙනි
Vasiyane namin ilove Vendum labna budurajanini Detenalele tapavandina Vendum piligate Swamini Sadhu 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 Pahan silak nivilayannase Vipassi budrajayamase Pirinivalata valinava E buddhu sasuna කෙමෙන් කෙමෙන් අතුරුදහන් වෙලා යනවා කල්ප 60ක් යනතුරු ආයමක් මේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කල්ප කීයක්ද කල්ප 60ක් දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල්පය කල්පය කියලා කියනවා මේ කල්පය කියලා කියන්නේ කොච්චර කාලයක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්න භික්ෂුව කල්පයට අවුරුදු 100ක් 200ක් 1000ක් 10000ක් කියලා ප්‍රමාණයක් කරන්න බෑ කිව්වා එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙනම් උපමාවකින් හරි පෙන්නලා දෙන්න බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන උපමාව දේශනා කරනවා. ඔන්න කියනවා සතපුම් හතක් දිග සතපුම් හතක් උස සතපුම් හතක් පළල විශාල ගල් පර්වතයක් තියෙනවා කියනවා. දීර්ඝාෂි තින එක්තරා මිනිසෙක් අවුරුදු 100කට වතාවක් සිනිදු සේලයක් අරගෙන අර මහා ගල්පව මුදුන පිරිමදිනවා කියනවා. එතකොට මේක කරන්නේ අවුරුදු කීයකට පාරක්ද? අවුරුදු 100කට එක වතාවක්. එතකොට ওই විදිහට අවුරුදු 100 ගානේ අර ගල්පරතේ පිරිමැදලා පිරිමැදලා යම් දවසක් එනවා කියනවා. ඒ ගල් පර්වතයේ පොළොව මට්ටමට එන වෙන කාරණයක් නිසා නෙමෙයි අර පිරිමැදීම හේතු කරගෙන අර ගල් පර්වතයේ ක්ෂය වෙලා යම් දවසක පොළොව මට්ටමට එනවාද ඒ තා කල් කල්පය කියන එක ඉවර නෑ කියනවා එතකොට පින්වතුනි හිතාගන්න පුළුවන් අපිට මෙච්චර කාලයක් කියලා හිතාගන්න බැරි තරම් දීර්ඝ කාලයක් එතකොට ඒ විදිහේ කල්ප 60ක් ගෙවුන තැන ආයමත් මේ ලෝකේ පින්වන්ත යුගයක් උදා වෙනවා මිනිසුන්ගේ පරමාවිශය අවුරුදු 70000ක් වුණ කාලේදී අරුණවතී කියන රාජධානී රජ කරපු අරුණ රජතුමාණන් පියාණන් කරගෙන ප්‍රභාවතී කියන රාජ දේවිය විසින් බෝසත් කුමරේ මේ මනුලෝ පහළ වෙනවා ඒ තමයි සිකී කියන බුද්ධාංකුරයන් වහන්සේ. උන්වහන්සේ පෙර බුදුවරු සෙයින් අප්‍රමාණ සැප මැද දිවි ගෙවලා මහා විනික්මන් කරනවා. අට මාසයක් මහා ප්‍රදන් වීර්ය වඩලා හෙළඹ රුක් සෙවණේදී ලෞතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා අපි හැම දිනම ඒ වාග්යවත් අරිහත් සිකී බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන සිරසින් වන්දනා කරනවා අපගේ নমස්කාර වේවා හෙළඹ රුක් සෙවණේදී
විහිදුවාලු බුදුරජාණනි බිම්බරක් දස පරදවාලු වීරයානිනි සිකියන නාමයින් තිලොවේ පිදුම් ලබනා බුදුරජානිනි දැත නලලේ තබාවන්දිනා වැඳුම් පිළිගත මැනසුවාමිනි සිකී බුදුරජාණන් වහන්සේ පිරිනිවනට යන්නේ මිනිසුන්ගේ පරමාවිෂය අවුරුදු 60,000 කාලයේදී ආයිමත් සම්බුදු යුගයක් උදා වෙනවා. ඒ තමයි වෙස්සභූවිස් කියන බුදුරජාණන් වහන්සේගේ යුගය. අනෝම කියන රාජධානියේ සුප්පතීත කියන පියරජතුමා නන්දාව යසවතී නම් රාජ දේවිය කුසින් උන්වහන්සේ මේ මනුලෝට වැඩම කරනවා. උන්වහන්සේ පෙර බුදුවරු සේන්ම අප්‍රමාණ සැපමැද දිවිගෙවල මහා බිනික්මන් කරලා 6 මාසයක් පුරාවට මහා ප්‍රදන් වීරිය වඩලා සාල රුක් සෙවනකදී ලෞතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. අපි හැම දෙනාම ඒ භාග්‍යවත් වූ අරිහත් වූ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ සිරසින් වන්දනා කරනවා. අපගේ නමස්කාරය වේවා කියලා වන්දනා කරනවා. වෙස්සභූ යන නමින් තිලෝවේ එලිය කරන බුදු රජානිනි සාල රුක් සෙවණෙති බුදු රැස් විහිදුවාලු බුදු රජානිනි සියලු සත් වෙත දයාවෙන් නිවන් සැප දුන් බුදු රජානිනි කියන්නේ
ඒ ලෝකයේ අන්ධකාර ලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දේශනාවක මහණෙනි මේ ලෝකයේ හිරු සඳු නැද්ද ආලෝකයක් නැද්ද ඒ ලෝකයේ අන්ධකාර ලෝකයක් ඉරක් නැත්තම් හඳක් නැත්තම් ඒ ලෝකේ මොන ලෝකයක්ද අන්ධකාර ලෝකයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ලෝකේ ඉන්න අය දින සති මාස අඩ මාස ඍතු සංවත්සර දන්නේ නැහැ කියනවා අඳුරෙම ඉපදෙනවා අඳුරෙම මියනවා ආන්නේ වගේ තමයි කියනවා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ නොවුනද එතකොට ඒ ලෝකයේ තුල රජයන්නේ කුමන අන්ධකාරයක්ද අවිද්‍යාව නම් වූ ඝන දුර එතකොට ඒ ලෝකයේ තුල දුක කියලා දෙයක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ මේකයි දුක මෙයයි දුකට හේතුව මෙයයි දුකේ නැති කිරීම මෙයයි දුක නැති කරන මාර්ගය කියලා දෙයක් චතුරාර්ය සත්‍ය කියලා දෙයක් අහන්න ලැබෙන්නේ නැහැ මේකයි ජීවිතේ දිනු කල යුතු දේ මෙයයි දිනු නොකල යුතු දේ කියලා අහන්න ලැබෙන්නේ නැහැ ඒ ලෝකයා අඳුරෙම ඉපදෙනවා අඳුරෙම මිය යනවා පින්නොතනි ඒ වගේ කල්ප 30ක් ගෙවුනා ඔබ අහලෙදී එක ජීවිතයක බුදුරජාණන් වහන්සේ එක රජ කෙනෙක් වෙලා උන්වහන්සේට අහන්න ලැබෙනවා මේ ලෝකේ බුදුවරු කියලා පිරිසක් පහළ වෙලා තියෙනවා ධර්මයේ කියලා දෙයක් දේශනා කරලා තියෙනවා කියලා අහන්න ලැබෙනවා එතකොට මේ රජතුමාට හරි ආසාවක් ඇති වෙනවා අනේ මටත් මේ බුදු කෙනෙක් ගැන අසන්නට නම් ඒ දහම් පදයක් අසන්නට නම් කියලා ආසාවක් ඇති වෙනවා රජතුමා අඩවිලයක් යවනවා ඇතෙක් බරට වස්තුව දෙනවා දහම් පදයක් කියලා දෙන කෙනෙකුට පින්නතුනි කවුරුවත් නැහැ රාජ්‍යම් භාගයක් දෙනවා කිව්වා දහම් පදයක් කියලා දෙන කෙනෙකුට කවුරුවත් නැහැ අවසානයේ රජතුමා කල්පනා කරනවා නේ බුදු කෙනෙක් ගැන අසන්න නොලැබෙන මේ රාජ්‍යයෙන් මට කවර පළක්ද කවුරු හරි කෙනෙක් මට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන කියලා දෙනනම් මම මේ රාජ්‍යෙම දෙනවා කිව්වා බලන්න පින්නතුනි කොච්චර දුර්ලභද එක බණ පදයක් කියලා එක ගාථාවක් කියලා රජකමක් ගන්න කෙනෙක් හිටියද කවුරුවත් නැහැ එයි මේ ලෝකේ යම් කාලයක් එනවා ධර්මයේ කියන නාමය අසන්න ලැබෙන්නේ නැහැ බුදු කෙනෙක් ගැන අසන්න ලැබෙන්නේ නැහැ ඒ වගේ කාලයක් එනවා ඔබ අහලා තියෙනනේ දහම්සඳ ජාතකේ එතකොට ඒ වගේ කල්ප 30ක් ගෙවුන තැන ආයමත් පින්වන්ත යුගයක් උදා වෙනවා ඒ තමයි මේ මහා භද්‍ර කල්පය දැන් අපි මේ ජීවත් වෙන්නේ මේ මහා භද්‍ර කල්පේ මේ කල්පයේ තුල බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වුණා කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම ඊළඟට තව බුදු කෙනෙක් පහළ වෙනවා ඒ කවුද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ කල්පයේ තුල බුදුවරු පස් නමක් පහළ වෙනවා ආන්නේ නිසා මේ කල්පයට කියනවා භද්‍ර කල්පය කියලා භද්‍ර කියලා කියන්නේ සුන්දර කියන අදහස එතන මේ කල්පේ සුන්දර වුණේ වෙන කාරණයක් නිසා නෙමෙයි බුදුරු පස් නමක්ම පහළ වුණ කල්පයක් එතකොට අපිට වාසනාව ලැබුණා ඒ කල්පේ තුල මනුෂ්‍ය ජීවිතයක් ලබන්න
පින්නතුනි මේ කල්පේ පළවෙනිම ලෝ පහළ වුණා කකුසඳ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ පරමාංශ අවුරුදු 40,000ක් පැවතුනේ එකල මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා උන්වහන්සේ තමයි කකුසඳ කියන නාමයෙන් උන්වහන්සේ පතල වුණේ ක්ෂේමවතී කියන රාජධානියේ අග්ගිදත්ත කියන පුරෝහිත බ්‍රාහ්මණතුමා පියාණන් කරගෙන විශාකා නම් දෙමිනිය මෑණියන් කරගෙන උන්වහන්සේ මේ මනුලොවට වැඩි උන්වහන්සේ පෙර බුදුවරුසේම අප්‍රමාණ සැපමණ දිව්‍යවල මහාවිමන් කරලා අට මාසයක් මහා ප්‍රදන් වීර්ය වඩලා මහරි ලුක් සේවනකදී ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා අපි හැම දිනම ඒ වාග්යවත් අරිහත් කකුසඳ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන සිරසින් වන්දනා කරනවා අපගේ උත්තමාංග නමස්කාරය වේවා උද්දාහිරුලො දිලෙන විලසින් ලොවට වඩිනා බුදු රජානිනි මහරියුන් සෙවණෙති බුදු රසුන් විහිදු ආලෝ බුදු රජා කකුසඳ ලෙසින් තිලෝවේ වෙන්දුම් ලබනා බුදු රජානිනි දෙත නලලේ තබා වැඳුම් පිළිගත මැනස්වාමිනි සාදු 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 මිනිසුන්ගේ පරමාවශ අවුරුදු 30,000ක් වුණ යුගයේදී ආයමත් මේ ලෝකයට සුන්දර යුගයක් උදා වුණා. සෝභවතී කියන රාජධානියේ යඤ්ඤ දත්ත කියන පුරෝහිත බ්‍රාහ්මණතුමාලා පියාණන් කරගෙන උත්තරානම් බැමිණියක විසින් නැවතත් මේ ලෝකයට බුද්ධාංකුරයන් වහන්සේ නමක් පහළ වුණා. ඒ තමයි කෝනාගමන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පෙර බුදුවරුසේම අප්‍රමාණ සැපමැති දිව්‍යවල මහා විනිමන් කළා හය මාසයක් පුරාවත මහා ප්‍රදන් වීර්ය වඩලා දිඹුල් රුක්සෙවණේදී ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා උතුම් සම්බුදු බව ලැබගෙන දෙව් මිනිස් ලෝකයට යහපත සැපත උදා කර දුන්න කෝණාගමන බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන සිරසින් වන්දනා කරනවා අපගේ නමස්කාරය වේවා දෙව් මිනිස් ලෝකයේ එළියක මහානුවණැති බුදු රජාණන්
Sadhu, sadhu.
පරමාර්ථය කෙමෙන් කෙමෙන් අඩු වෙලා ගියා. දැන් ඔබට මතක ඇති විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පරමාර්ථය කීයද? අවුරුදු 80,000ක් පැවතුනේ. ඊට පස්සේ පිළිවෙලින් සීකී බුදුරජාණන් වහන්සේගේ යුගයේදී අවුරුදු 70,000යි. විසව බුදුරජාණන් වහන්සේගේ යුගයේදී ආයුෂ අවුරුදු 60,000 වුණා. ඊට පස්සේ කල්ප 30ක් බුදුවරු පහළ වුණේ නෑ. ඒ කල්ප 30කට පස්සේ මේ මහා භද්‍ර කල්පේ 40,000ක් ආයු ඇති කාලෙදී කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. 30,000ක් ආයු ඇති කාලෙදී කොණාගමන බුදුරජාණන් වහන්සේ 20,000ක් ආයු ඇති කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. එතකොට ඔබට පේනවා දැන් මේ කෙමෙන් කෙමෙන් සකස් වෙන්නේ මොකද්ද? ආයුෂ පිරිහින කාලය. එතකොට මිනිසුන්ගේ පරමාංශ අවුරුදු 120ටම අඩු වුණා. ආන්නේන් තමයි අප කවුරු ආදරයෙන් සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මනුලොව පහළ වුණේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේලා අර අපි කලින් කිව්වේ සිහි කරනවා කියලා පස්මහමෙල පංචවිලෝකන. ඒකෙදි සිහි කරන සුදුසු කාලයක්. ඒ කාලේ තමයි මිනිසුන්ගේ පරමාංශය අවුරුදු ලක්ෂයකට වඩා වැඩි නම්. ඒතර දැන් මේ ලෝකේ එහෙම කාල පවතිනවා. අසංකේය ගණන් ආජිතින කාල පවතිනවා මේ ලෝකයේ තුල. එතකොට ආන්‍යෝගී කාලවල බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නෑ. ඒකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා අනිත්‍ය ගැන කියනකොට, වෙනස් වීම ගැන කියනකොට, විපරිණාමයට පත්වෙන ලෝකයක් ගැන කියනකොට, ඒ ලෝකයට ඒක ප්‍රකට නෑ කියනවා. ධර්මයට හිත යන්නේ නෑ කියනවා. ඇයි? බ්‍රහ්ම ලෝකෙක ඉන්නවා වගේ. දැන් ඔබ දන්නවනේ බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල ආයුෂ කල්ප ගණන් තියෙන. එතකොට ඒ වගේ දීර්ඝායුෂයක් තියෙනකොට ඒ පිරිස කල්පනා කරන්නේ නැහැ ධර්මයට හිත යොමන්න. ආන්න එකයි බුදුවරු ගොඩාක් ආයුෂ තියෙන කාලෙක පහළ වෙන්නේ නැත්තේ. ඒකයි කාලේ සිහි කරන්නේ. ඊළඟට අවුරුදු 100කට වඩා අඩු නම් ඒ බුදුරු පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ආයුෂෙන් පිරිහෙනවා කියලා කියන්නේ කෙලෙස් ස්වභාවේ වැඩි, ධර්මයට හිත යන ගතිය අඩුයි. ධර්මයට හිත නැවෙනවා කියන එක අඩුයි. දැන් ඔබට පේන දැන් වර්තමාන ලෝකයේ තුල දැන් මේ පවතින්නේ මොන කාලයක්ද? කෙලෙස් අධික කාලයක්. දැන් බලන්න ධර්මයට හිත නැමෙනවා කියන එක ලේසි දෙයක්ද අමාරු දෙයක්ද? හරිම අමාරු දෙයක්. හේතුව මොකද්ද? මේ යුගයේ හැටි ආයුෂයෙන් පිරිහෙන්න පිරිහෙන්න, ගුණයෙන් පිරිහෙන්න පිරිහෙන්න ආයුෂයෙන් පිරිහෙනවා. ආයුෂයෙන් පිරිහෙන්න පිරිහෙන්න ධර්මයට හිත නැමෙනවා කියන එක හරිම අඩුයි. කෙලෙස් වැඩි. ආන්නේ නිසා බුදුරේ කාලේ පහළ වෙන්නේ නැහැ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිසුන්ගේ පරමාර්ථ අවුරුදු 120ක් තරම් කාලේ. ඉතින් ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයේ පුරා උන්වහන්සේ තුළ තිබුණ කරුණාව මේ ලෝකය සුවපත් කරන්නමයි. උන්වහන්සේ අමා මහ නිවන අමෘතේ දන් දුන්නා. කොහොමද කළේ? සිතන සිතුවිල්ලක් පාසා උන්වහන්සේගේ සිතුවිල්ල උනේ, අනේ මේ ලෝකයට කවර අයුරකින් යහපතක් කරම්දෝ කියන සිතුවිල්ලමයි.
උන්වහන්සේ වචනින් යම් දෙයක් දේශනා කළාද ඒ හැම වදනකම තිබුණේ කෙලිස් දුකින් නිවෙන වදනක්මයි උන්වහන්සේ සිරිපතුල් වෙහෙසවල කය වෙහෙසවල යම් තැනකට වැඩියද ඒ ලෝකයාගේ යහපත පිණිසමයි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතින් ලෝකේ බලනවා ධර්මය අවබෝධ කරන්න පින තියෙන කෙනා යොදුන් ගාන දුර ඉන්න කෙනෙක් උන්වහන්සේ යා යුතු දුර ගැන හිතුවේ නෑ සිරිපා විහෙසමින් වැඩම කළා ධර්මය අවබෝධ කරන්න පින තියෙන කෙනා මහ වණීක ඉන්න කෙනෙක් රුදුරු වෙස්කන්ත කෙනෙක් ඇඟිලි වලින් මාලා දාගෙන මිනිසු දහස් ගණන් මරපු කෙනෙක් අන්තිම මොහොතේ තමන්ගේ අම්මා මරලා ආනන්තරිය පාප කර්මයක් සිද්ධ වෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ දැක්කයි නමුත් ධර්මය අවබෝධ කරන්න මහා පින දෙන පුණ්‍යවන්තේ මොහොතක් පමා වුණොත් කල්පයක් නිරේ ඒ නිසා උන්වහන්සේ වැඩියා මහා වනයේට මඟ දෙපස පිරිස රැස් වෙලා කියන අනේ ස්වාමිනී ඔය මඟ නොවනින්ද ඔය මඟ නොවනින්ද මහා රුදුරු වෙස්ගත් රාක්ෂයෙක් වගේ කෙනෙක් රකුසේ මිනිස් ජීවිත බිලි ගන්නවා ඇඟිලි මාලාව කරවට දාගෙන මේ වනේ එහෙම සැරිසරන්නේ ඒ නිසා ඔය මඟ වඩින්න එපා කිව්වා. පින්නතේ බුදුරජාණන් වහන්සේ මඟ වැඩියා. පිහිට වුණා අඟුලිමාලට. ධර්මයේ අවබෝධ කරන්න පින තියෙන කෙනා අසූචි කදක් කරේ තියාගෙන යන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දකින්නවා පෙර මඟ දකින්නකොට මේ අසූචි කඳක් කරේ තියාගෙන යන මේ සෝප සුනීත දකින්න බුදුරජාණන් වහන්සේ උසස් කුලයක කෙනෙක් අනේ මම නීචකෙ මේ මග උසස් කෙනෙක් මුණගැහෙන එක සුදුසු දෙයක් නෙමෙයි ඒ නිසා වෙන මගකට පිවිසෙනවා බුදුරජාණන් වහන්සේ ඒ මග පිළිගන්නවා ඊට පස්සේ වෙන මගකට පිලිපන්න සුනීතට බුදුරජාණන් වහන්සේ මගේ ඉදිරියෙන් හමු වෙන්නේ අන්තිමේ යන්න වෙන මඟ නෑ අසූචි කඳ බිමින් තිබ්බා කාණුවට වැටිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන විදිහ කරුණාවර වදනින් උන් එතුමාගේ සුනීතගේ කෙලෙස් දුකින් නිවුනෙත් මහා කරුණාව ධර්මය අවබෝධ කරන්න පින තියෙන කෙනා තමන්ගේ ජීවිතය ගැනම කලකිරිච්ච කෙනෙක් තමන්ගේ ජීවිතේ නැති කරගන්න යන කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාට ජීවිතය ගැන කලකිරිච්ච කෙනෙක් නමුත් ධර්මය අවබෝධ කරන්න පින තියෙන කෙනා උන්වහන්සේ පෙර ආතුම ගිහිල්ලා රුක්සෙවණී වැඩ ඉන්නවා පින්නතුනි රජ්ජුමාලා ලණුවකුත් හංගගෙන යන්නේ මොකටද තමන්ගේ ජීවිතය ගැනම කලකිරিলা තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ ධර්මයේ කිව්වා ධර්මී පිළිසරණ ලැබුවා ධර්මයේ අවබෝධ කරන්න පින තියෙන කෙනා ඉන්නේ කුඹරක උන්වහන්සේ දෙන්න වැඩියා දවසක් දෙකක් නෙමෙයි මාස ගානක් එක දේශනාවක තියෙනවා උන්වහන්සේ කෙත සකස් කරන දවසේ සීසාන දවසේ වපුරන දවසේ වල් නෙලනකොට ගොයම කපන්න ඔන්න මෙන්න වෙනකම්ම උන්වහන්සේ වඩිනවා වැඩලා කතා බහ කරනවා මේ බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මේ ශ්‍රමණ ගෞතමයන් මගේ හොඳ මිතුරෙක් දැන් ධර්මයක් ගැන දන්න කෙනෙක් නෙමෙයි
අන්තිමේ මෙයා කල්පනා කරනවා හෙට දවසේ මං අස්වනු නෙලනවා නෙලලා පළවෙනි අස්වෙන්නෙම මම දානයක් දෙනවා ශ්‍රමණ ගෞතමයන්ට දැන් සියල්ල සූදානම් කරගෙන ලොකුවට සිහින මවාගෙන ඉන්නවා මේ බමුණ දානයක් දෙන්න අස්වනු නෙලන්න මොකද වුනේ එදානේ මහා වැස්සක් වැහලා අචිරවතී ගඟ දෙකට තලාගෙන ගියා අන්තිමේ කුඹුරක් නැහැ මහා ගම් වතුරක් එතනම අඬාගෙන වැටුණ අනේ මට වෙච්ච දේ පින්නතුනි සමහර කෙනෙකුට ධර්මයේ අවබෝධ වෙන්නේ ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දැක්කා ධර්මයේ කියන්න සුදුසු වෙලාව අද නෙමෙයි මාස ගාන පුරාවට කුඹුරට වෙණි ඒ නිසා අන්න එදා ධර්මයේ කිව්වා ධර්මයේ අවබෝධ කරගත්තා සෝවාන් වුණා බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව උතර මේ විදිහ කියනවනම් රැයක් පුරාවට කියන්න දේවල් කියනවා බුදුරජාණන් වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේගේ ගුණය අපිට හිතලා ඉවර කරන්න බෑ සිද්ධි මාසෙ ඉතින් ඒ නිසා පින්නතුනි ඒ තරම් ගුණේ අග්‍ර බුදුරජාණන් වහන්සේ නම සරණ යන්න අපිට වාසනාව ලැබුණේ කල්ප ගානකට පස්සේ වෙන්න පුළුවන් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටත් අපි මේ මනුෂ්‍ය ලෝකේ හිටියද නැද්ද ඉන්නේ ඇති ධර්මයේ කියනකොට සමහර විට බුදුරජාණන් වහන්සේට ගරහ ගරහ ඉන්නේ ඇති ධර්මයේ කියනකොට අපි පෙරේතෙක් වෙලා පෙරේත ලෝකේ ඉන්නේ ඇති නිරේක ඉන්නේ ඇති එතර මේ සිකි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට වෙසුබු බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අපි හිටියේ නැද්ද අපි හිටියා ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ බුදුවරු ළඟ හිටියා නමුත් උන්වහන්සේගේ නොසැලෙන වීරිය නිසා අදිෂ්ඨානය නිසා ඒ බුදු සසුන තුළ පිළිසරණ ලැබුවා ධර්මේ ලබා ගත්තා දැන් සමහර බුදු සසුනවල උන්වහන්සේ මහා දන් දීලා මතු බුදු බව පිණිස විවරණ ලබනවා එක බුද්ධ ශාසනයක සිංහරාජයේ වණී හැසිරෙනවා පදුම බුදුරජාණන් වහන්සේ එදා නිරෝධ සමාපත්තියෙන් මහා වනමෙද සමවැදිලා ඉන්නවා පින්නතුනි මේ පාරමී පුරාගෙනෙන බෝසතාණන් වහන්සේ නමක් සිංහරාජයේ බෝසතාණන් වහන්සේ බෝසත් සිංහයා දැක්ක බුදුරජාණන් වහන්සේ දොටු පමණින්ම හිත පහදුණා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ඉඳගත්තා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඇහි පිල්ලම ගහන්නේ මේ සිංහරාජයා දවසක් ගෙවුණා බුදුරජාණන් වහන්සේ දැස් විවර කළේ නැහැ සිංහරාජයා දැස් පියාගත්තේ දැස් ඉවතර ගත්තේ නැහැ ওই විදිහට දවස් 7ක් පුරාවටම ගෙවුණා කෑමක් ගැන බීමක් ගැන වෙන කල්පනාවක් නැහැ බලන්න පින්නතුන් නොසැලෙන අදිෂ්ඨානයක් තියෙන කෙනෙක් අවසානයේ දවස් 7කට පස්සේ පදුම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තිය නැගිටින්න දැස් විවර කරනවා තෙක්කම සිංහරාජයා දැස් පියාගත්තා කලුරිය කළා දිව්‍ය ලෝකෙ ඉපදුණා බුදුරජාණන් වහන්සේ බැලුවා මේ කවුද එසේ මෙසේ කෙනෙක් නෙමෙයි දීපංකර පාද මූලයේ ඉඳලා විවරණ ලබාගෙන ඉන්න බුද්ධාංකුරේ මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ වෙලාවේ ලක්ෂ ගණන මහරහතුන් දෙතෙන්ට කැඳෙව්වා කැඳවලා කිව්වා මේ සිංහරාජයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කල්ප ගාන පාරමීදම් පුරාගෙන එන කෙනෙක් ඒ නිසා මම විවරණ දෙනවා
මතු ගෞතම නමින් බුදු වෙන බවට කියලා ඒ ජීවිතය ඉවර ලැබුවා ඒ විදිහට පින්නතුනි ওই විදිහට විපස්සී බුදුරජාණන් වහන්සේ ළඟ සිකී වෙස්සබෝ කකුසඳ කොණාගමන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟ බුද්ධ ශාසනවල මහා දන් දුන්නා විපස්සී බුද්ධ ශාසනය තුල අපේ බුදුරජාණන් වහන්සේ අතුල කියලා නාග රාජ්‍යයක් වෙලා ওই විදිහට තමයි ඉවර ලැබුවේ ওই විදිහට විවරණ ශ්‍රී ලබාගෙන එවිලා මේ ජීවිතේ උන්වහන්සේ ගෞතම නමින් සම්බුදු බවට පත් වුණා. ඉතින් අපිට ලැබිච්ච ලොකුම ලාභේ ලොකුම වාසනාව ඒ තරම් වීරියෙන් අග්‍ර නොසැලෙන අදිෂ්ඨානින් උතු බුදුරජාන් වහන්සේ නමක් සරණ යන්න ලැබීම. ඉතින් ඒ නිසා පින්නතුනි ඒ කාරණේ කල්පනා කරගෙන ඔබ හිතන්නට ඕනේ මේ පිරිහෙන යුගයක් දවසින් දවස දවසින් දවස මොකද මේ වෙන්නේ ආයුෂ පිරිහෙනවා දැන් බලන්න වර්තමානයේ තුල පරමාවශ්‍ය අවුරුදු 50 60 ඒ ඉතාමත් අඩුයි ඊට කලින් සමහර නොයෙකුත් ලෙඩ රෝග හැදලා මිය යනවා දැන් බලන්න තියෙන ලෙඩ රෝග ගැනම කල්පනා කරලා ඉතින් ඒ නිසා පින්නතුනි අපිට ජීවිතේ තව ජීවත් වෙන්න ලොකු කාලයක් ඇත්තේ නෑ ඉතින් ඒ නිසා මේ ලැබුණු බුද්ධ ශාසනය තුල මේ ලැබුණු ජීවිතය තුල අපි හැම දිනම ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ සලසාගත් ශ්‍රාවකයන් හැටියට මේ බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවනින් සැනසෙනවා पुरादस पारमी गुण दम लोवट वेडी महागुणवतानी एस तुरु सेव निधि बुदुरस विहिदुवालो बुदुरजानी नमिन गौतम लेसिंदिलोवे सदा
නිර්මා පැලෑඳගම අනුකි පැලෑඳගම තරුෂි පැලෑඳගම කියන ඒ පින්වත් පිරිස පවුලේ හැමදෙනා රමණීය පායතුළු පවුලේ පිරිස ඒ වගේම මේ පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදී එකතු වෙලා තමයි අද දවසේ මේ පින්කම සිදු කරන්නේ ඒ වගේම ප්‍රියන්ත වික්‍රමාරච්චි इंद्राणी बंधुसेन एवगेम दाय सभा सभापति रंजीव नीलांतलियनगे मंजु महात्मा लेखम दमयंती सिंह भानु महात्म्य भांडागारिक मुदिता विक्रमारच्ची महात्म्य संविधायक हेटियट मल्लिका कस्तूरियारच्ची महात्म्य के गामिनी महात्मा पलंद महात्मा कोटी මේ පින්වතුන් තමයි මේ පින්කමට උර දුන්නේ කැප වුණේ දායකත්වයේ දැක්වුවේ. ඉතින් විහාරස්ථානයේ සම්බන්ධ සියලු දායක පින්වතුන් එකතු පාදා කරගෙන අද දවසේ ඉතාම සුන්දර ලෙසින් මේ පින්කම සිදු කළා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ නිර්මල මහත්මියතුළු මේ පින්වතුන් බොහෝ දුර මඟ ගෙවාගෙන මේ පින්බිම මුල් කරගෙන මේ වස්තු මාසයේ පුරාවටම අප්‍රමාණ පින්පල නෙලා ගත්තා. කඨින චීවර පූජාවක් සූදානම් කරගන්න හේතු දවසේ බලාපොරොත්තුෙන් මේ උතුම් පින්කම සිදු කර ගන්න. ඉතින් ඒ නිසා හැමදෙනාම කල්පනා කරන්න අපි අද දවසේ ජීවිතේ බොහෝ කාලයක් යහපත සැපත පිණිස පවතින හිතන මොහොතක් පාසා ජීවිතයට ශාන්තියක් සැනසීමක් අසසිල්ලක් ගෙන දෙන උදාර වටිනා පිනක් බුද්ධ වන්දනාමය සම්බුද්ධ පූජාවෙන් බුද්ධෝපස්ථානමය වශයෙන් රැස් කරගත්තා කියලා දෙනාම සතුට පත්වෙමින් සියලු ආකාරයෙන් ජනිත කරගත්තා වූ උදාර පින අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවියන්ට සදෙවුලෝ වාසී සියලු දෙවියෝ සද්දෙවිඳු සතරවරම් දෙව් රජ දරුවන් දෙව් සෙන්පතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන ගම්බාර පලාත්බාර රට ලෝකයේ සම්බුදු සසුන සුරක්ෂිත කරන සියලු දෙවියෝ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයන් සපිරිවරින් නාත මෙත්තේය බෝසතුන් කතරගම දෙවිඳු පත්තිලි දෙව් මාතාවන් සපිරිවරණ සියලු දෙවියෝ සුමන සමන් දිව්‍යරාජයන් වහන්සේ සපිරිවරණ සියලු දෙවියෝ මේ පින් දෙක බලා සතුටින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා
මේ උදාරින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය මේ වර්ෂයේ වස් ආරාධනාවේ දායකත්වයේ වගේම අද දවසේ මේ උතුම් පින්කමට ප්‍රදානත්වය ගැන කටයුතු කරන නිර්මලා මහත්මියන්ගේ මහත්මිය ඒ වගේම තරුෂි මහත්මිය ඇතුළු කොට ඇති ඒ පවුලේ හැම දෙනාටම ත්‍රමණීය අපා මහත්මිය ඇතුළු කොට ඇති ඒ පවුල් ඥාති හිතවත් හැම දෙනාටම ඒ වගේම විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා ලේකම්තුමිය භාණ්ඩාගාරික ඒ වගේම සංවිධායක ඇතුළු කොට ඇති මේ පින්කමට නොඑක ආකාරයෙන් අප කැප වුණ සම්බන්ධ වුණ පින්වත් හැම දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය නොබඳ නිරන්තරයෙන් සලසා ලැබේවා ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිටින පින්වත් කතරගම පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේට පොඩි ස්වාමීන් වහන්සේලා අතුළු කොට ඇති මහා සංඝරත්නයටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සුවසේ සිල්ගුණ දම්පුරාණන් වහන්සේලාටත් අවස්ථාව සැලසේවා දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා සියලු දෙවියන්සත් මේ පින අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා සාදු 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 ආකාශට්ටාච මට්ටා දේවානාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්තිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු තං සදා ඒ වගේම ඒ දායකත්වයෙන් කටයුතු කරන නිර්මා පැලැන්දගම අනුකි පැලැන්දගම තරුෂ පැලැන්දගම කියන ඒ පවුල්වල මිය පරලොව ගිය මව්පසගේ පස ඥාතිවරයන්ට රමණීය අපා මහත්මිය ඇතුළු කොට ඒ පවුල්වල ඒ මව්පස පියපස මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේකෙන් අයිති වේවා ඒ වගේ මේ විහාරස්ථානයට සම්බන්ධ මේ විහාරස්ථානයේ මේ ආකාරයෙන් ගොඩනගන්නට වෙහෙසුන මහන්සි වෙන මිය පරලොව ගිය සියලු දායක පින්නතුන්ට මේකෙන් අයිති වේවා හැම දිනාගේ පරලෝක ජීවිත සුවපත් වේවා සතවත් වේවා උතුම් නිවනින් සැනසීම ලබත්වා සාදු 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 ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ රැස් කරගත් උදාර පින අතිගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේට පොඩි ස්වාමීන් වහන්සේලාට තව තවත් සසුන් කෙත බබළුවන්නට ශක්තිය බලය ලැබේවා සුවසේ කුරුපස මෝරණ සඳ මඩලක් මේ පැවිදි ජීවිතය තුළ සිල්ගුණ දම් පුරාගෙන මේ ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න උන්වහන්සේලාට මේ පින ආශිර්වාදයක්ම වේවා මේ පින්කම් වෙනුවෙන් කාලයෙන් ශ්‍රමයෙන් ධනයෙන් උපකාර කළ පින්වත් හැම දෙනාටම හැම යහපත සැපත ශාන්ති අභිවෘද්ධිය වේවා අසනීපකම් අපලුපද්ද වතුරුවාන්තාවන් නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අනවින කොඩිවින බන්ධන ඇස්වහ කටවාවෝ ආලෝහ අලාභයස නින්දාපහාස සියල්ලක් හිරදුරු ගණාඳුරක්සයෙන් දුරු වේවා
ගන්නා හිරනා හුස්මරල්ලක් පාසා ඔසවනා තබනා පියවරක් පාසා රත්නත්‍රය අනන්ත සුවිසි මාගුණ බලින් හැම යහපත සතුට ශාන්තිය සැනසේවා හැම දිනාටම මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිත වූ නිවනින් සැනසීම පිණිස මේ උතුම් බුද්ධ වන්දනාමය සත්බුදු පූජාමය සියලු පුණ්‍ය ධර්මය ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න හැම දිනාටම ආශිර්වාද කරනවා. अभिवादन सीलिस निच्चं वद्दापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेव च अतो निब्बान संपत्ति विनाते समिज्जतु सुपत्ति स्वाय सुपत्ति स्वाय हम दिल